පොහොට්ටු ශරීරයට රනිල්ගේ ඔළුව හයිකරලා ගහපුගේම මෙන්න. පොහොට්ටු මහලේකම් එළවන තැතක්. කංචනගේ කතාවට බැසිල්ට මල පැනලා. මහීටත් තොක්කක් කැනලා. මහී ජොනී හුවක් නිසා ඇරගනී. ලන්සාගේ අනාවැකිය හරි ගියා. රාජපක්ෂවරුන් මාරුවන හේතුව රනිල් අමුවෙන් කියලා. ලොක්කන් මගහරිද්දි රනිල්ට ගහන්න මුජිබ මරික්කා බහි. සජිත් ජනපති නාමල් විපක්ෂ නායක වැඩේ නැගලම යනවා. සජිත්ට පස්සේ ආපු අං ලොකු වෙලා. පොහොට්ටු අපේක්ෂකයා ජනාධිපතිට ඇඳලා. ගෝටාට වැඳලා. දිනන සැලැස්ම ධම්මික හෙලි කරයි. මාතර පොහොට්ටු උස්සන්න නිපුණ බැහැලා. The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. පොහොට්ටු ශරීරයට රනිල් ඔළුව දීලා ගහපු ගේම මෙන්න. මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණයේ දිනවකවානු ප්‍රකාශ වීමත් එක්ක දේශපාලන භූමිය සැරටම උණුසුම් වෙලා. ඒත් මේ වෙනකොට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ රාජපක්ෂවරුන් අතර තියෙනවයි කියන ගැටුමට අදාළ ඕපදූප සහ කටකතාවලට. ඒ ගොසිප් කොච්චර හිට් වෙලාද කිව්වොත් දැන් ඔය ටෙලිනාට්‍යවලටත් වඩා මේ දෙගොල්ලෝ අතර සිද්ධ වෙන වාද විවාද ජනප්‍රියයි. පත්තරවල පිටු පිරීලා තියෙන්නේ දෙගොල්ලන්ගේ ගොසිප් වලට. සමාජ මාධ්‍යවල තත්ත්වයත් එහෙමම තමයි. කිරිපැණී වගේ හිටපු දෙගොල්ලන්ට මොකද වුනේ කියලා හැමෝම වගේ හොයන්න පටන් අරගෙන. රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂවරු අතරේ ඔය වගේ ගැටුම්කාරී තත්ත්වයක් මතුනේ පහුගිය සඳුදා තිබුණ පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පස්සේ. දැන් පහුගිය ටිකේ ඔය දෙගොල්ලෝ කියපුවා කරපුවා රටේ දන්න කියන නිසා ඉස්සරහට වෙන්න යන්නේ මොනවද කියලා හොයලා බලන එක වැදගත්. පොහොට්ටු මහලේකම්ව ඉවත් කරලා ඒ වෙනුවට රමේෂ්ව පත් කරන්න කුමන්ත්‍රණයක් යනවා කියලා ආරංචි කියලා නාමල්ගේ දේශපාලන උපදේශක එරන්ද ගිනිගේ කියනවා. මේව රනිල්ගේ ගැට හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළා වගේ නීතිමය අරමුදයක් හදලා පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්න බැරි කරන්නයි මේ හදන්නේ. රාජපක්ෂලාව කොටු කරලා නැති කරන්න හදන්නේ. ඔය ගියවුන්ගේ ඇත්තෝමනාව පේනවනේ ගිනිගේ කියනවා. නාමල්ලත් දැන් මරාගෙන මැරෙන සයිස් එක ගේමකට බැහැලා. පොහොට්ටුවේ මැති ඇමතිලා ජනාධිපතිට කඩේ යන්නේ තම තමන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගන්න කියලා නාමල්ගේ කට්ටිය දැන් එළිපිටම කියන්න පටන් අරගෙන. පහුගිය සඳුදා තිබුණ පොහොට්ටු පක්ෂයේ දේශපාලන බලමණ්ඩල රැස්වීමෙදිත් ඔය ප්‍රශ්නේ ඇදිලා තිබුණා. අපි රනිල්ව ජනාධිපති හරියට පත් කරන්න ඕන එක එක්කෙනාට ඇමතිකම් මරන් දෙන්නද? මේ වැඩි දෙනෙකුට තියෙන රනිල් දීපු ඇමතිකම් ටික ආරක්ෂා කරගන්න උවමනාව. මේ කට්ටිය පක්ෂයේ පාවල දීලා මෙයාලගේ ජනාධිපති රැක ගන්නවා. එයාලට වරප්‍රසාද භුක්ති විඳින්න. පළවෙනි සැරේට දේශපාලන මණ්ඩලයට ආපු කෙනෙක් කියපු ඒ කතාවට ඇමති කංචන විජේසේකරට මල පැනලා. ඔය කතාව වැරදි. අපිට රනිල් ජනාධිපතිතුමා දීපු මගුලක් නෑ. අපට ඇමතිකම් දුන්නේ ජනාධිපති ගෝඨාභය මැතිතුමා. මතකද ඇමතිකම් කරන්න බැරුව කට්ටියක් මේව දමල ගහලා ගියා. අන්න ඒ වෙලාවේ අපට මේක දුන්නේ ඇමති කංචන සද්ද දාලා දීලා ඇරලා. සාමාන්‍යයෙන් බැසිල් රාජපක්ෂ මේ වගේ අවස්ථාවල එහෙම ලේසියෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. සාවධානව අහගෙන ඉන්නවා විතරයි. ඒත් කංචනගේ කතාවට බැසිල්ට මල පැනලා. කවුද ඇමතිකම් කරන්න බැරුව දමල ගහලා ගියේ? නිකන් බොරු කියන්න එපා. එදා ජනාධිපතිතුමා අස්වෙන්න කියලා අපිට පණිවිඩය එව්වා. මම අස්වෙන්න බෑ කියලා කිව්වේ ඒ වෙලාවෙම ওই කතාව දුරකථන ජනාධිපතිතුමාට කියපු මිනිස්සුත් අද මෙතන ඉන්නවා. බැසිල්ගේ කතාව කියලා තිබුණේ මහින්දානන්ද දිහා බලාගෙන. ඔව් මම පිළිගන්නවා. එදා මම තමයි ආරංචි ගෝඨසර්ට කිව්වේ මහි කියලා. ඔන්න ඔය වෙලාවේ ජනාධිපතිතුමා අගමැතිතුමාව අයින් කරා. මුළු ඇමති මණ්ඩලයම අවලංගු වෙන්න. එහෙම නැත්නම් කවුරුත් මේව දමල ගහලා ගියේ නැහැ. නොදන්න දේවල් කියන්න එපා. බැසිල් වරමක් ගත්තු ගානට කියාගෙන ගිහිල්ලා. ඔය විදිහට කතා බහ සැරට යද්දී කාගේ හෝ කතාවකට පිටිපස්සෙන් සූසූ සද්දයක් ඇහිලා. ඒ වෙලාවේ කතා කරමින් හිටපෝ කෙනා වෙනුවෙන් මහින්දානන්ද නැගිට පසුපස හැරි පොඩි සත්තමක් දාලා. කවුද හෝ කිව්වේ මෙතන ඔය ගොම්පාට දාන්න එන්න එපා. අපි ඔය ගොම්පාට වලට බය නැහැ. ඒවට ඔට්ටු නම් අපිත් ඔට්ටුයි. ඕවට බය නම් අපි මෙතෙන්ට එන්නේ නැහැ. යක්කුන්ට බය නම් අපි සෝණ ගෙවල් හදන්නේ නැහැ කියමින් මහින්දානන්ද කියද්දී ජොන්ස්ටන් නැගිටලා. අනේ නිකන් බොරු කියන්න එපා මන්ත්‍රීතුමා. මෙතන කවුරුත් හෝ කිව්වේ නැහැ. මම හිටි පිටිපස්සේ තමුන්නාන්සට ඕන මෙතන ගැටුමක් ඇති කරන් කඩාගෙන යන්න. දෙන්න අතර ඇති වූ බහින් බස් වීම ගැටුමකට යන්නට නොදී බේරගෙන තිබුණේ තවත් කීප දෙනෙක් මැදිහත් වෙලා. ඔන්නේ ඇස්සේ සරත් වීරසේකරත් මොකද්ද මන්ද ලොකු හැල්ලක් කියන්න පටන් අරගෙන. මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. එදා ගෝඨාභය මැතිතුමා අපි අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව රනිල්ට තෑගින් නොදුන්නා නම්. එයා තමයි අපිව අමාරුවෙ දාලා පැනලා ගියේ. සරත් වීරසේකරගේ කතාවට බැසිල්ට ආයෙත් මල පැනලා. සරත් වීරසේකර මන්ත්‍රීතුමා තමුන්නාන්සේ ඔය විවේචනය කරන්නේ මෙතන නැති කෙනෙක් ගැන. අපි මෙතන රැස් වෙලා ඉන්නේ විශේෂ වැදගත් කාරණයක් ගැන කතා කරන්න මිසක් ඔය වගේ පරණ හැලි කතා කරන්න නෙවෙයි. බැසිල් තරමක් නොසන්සුන්ව සිටින බව තේරුම් ගත්ත සරත් වීරසේකර කටපියාගෙන.
හා විපක්ෂව ඡන්දයක් විමසීමක් කරන්න සාගර කාර්යව සම්යෝජනා කරන්නේ ඔන්න ඒ වෙලාවේ. එතනදි වෙච්ච දේ දැනටමත් දන්නවනේ. රනිල් ජනාධිපතිතුමා අපට දීපු මගුලක් නෑ. අපට ඇමති කන්දුන්නේ ජනාධිපති කෝටාභය මැතිතුමා කියලා ඇමති කංශනෙදා දේශපාලන මණ්ඩලයේදී කියපු කතාව ගැන දැන් සෝෂල් මීඩියාවල ලොකු කතාබහක් ඇති වෙලා. ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය මහේෂ් හපුගොඩ ඔය ගැන අපූර්ව විග්‍රහයක් කරනවා. ගෝඨාභයගේ බලේ මාරු වුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. Tamanට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනිත් ගොඩක් දේවල් එලෙසටම තියන්න හැරියා. ඒ තිබීම ඇතුලේ ඔප්පු කළේ මොකක්ද? ඒ තමයි ප්‍රශ්නේ තිබ්බේ කැබිනට් මණ්ඩලයේ හිටපු මිනිස්සුගේවත් ආයතන ප්‍රධානීන්ගේවත් නෙවෙයි කියන එක. ඒ වගේම 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දුන්න එකත් නෙවෙයි කියන එක. ඒකම තරුණ කියලා කියන්න පුළුවන් ගොඩක් ඇමතිවරු එක්ක එයා වැඩ කළා. ඒ කියන්නේ ඕනනම් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් තරුණ කොටසකුත් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා කියන එක. මේකෙන් තේරෙන දේ තමයි රනිල් පොහොට්ටුව නම් ශරීරය කඳ වෙනස් කරන්න ගියේ නැහැ කියන එක. ඒ ශරීරය හැමම තියාගෙන එයා ඒ ශරීරයට අවශ්‍ය වෙච්ච ශීර්ෂය ඔළුව හෙඩ් එක දුන්නා. ඊට පස්සේ අර පරණ ටාට බස් එක මේ අලුත් එන්ජිම එක සෑහෙන හොඳට දුවන්න ගත්තා. දිලුම් අමුණුගම කියනවා අපි ඉන්පස්සේ වැඩ කළේ රනිල් දුන්න උපදෙස් එක්ක කියලා. එතෙක් මොකක්ද කරන්නේ කොයි පැත්තටද යන්නේ කියලා තීරණය කරන්න බැරුව හිටියේ කියලා. අරගලෙන් සහ බංකොලොත් භවයට පස්සේ කොහේ යන්නද කියලා හවහරණක් නැතුව හිටපු පොහොට්ටුව හරහා රනිල් ගේමක් දෙනවා. ඒක එක්තරා අවදානම් අත්හදා බැලීමක්. නමුත් ඒ අත්හදා බැලීම යම් පමණකින් සාර්ථක වුණා. ඕනම දෙයක් සිදු වුණාට පස්සේ ඒ සිදුවීම එක්ක තව බොහෝ දේ වෙනස් වෙනවා කියන එක පසක් කරමින් රනිල් නම් ශීර්ෂයේ පොහොට්ටුවේ ශරීර ඔස්සේ නව ගමනක් යන්න ගන්නවා. ඒක තමයි මේ පේන්න තියෙන්නේ. අපි ඈත ඉඳන් පොහොට්ටුවට බණින්දි රනිල් පොහොට්ටුව ඇතුළටම ගියා. වෙනස පටන් ගත්තේ එතනින්. ඒක අතකට දැන් ඒක පරණ පොහොට්ටුවමත් නෙවෙයි. රනිල් පරණ ප්‍රනිල්මත් නෙවෙයි. මේක ලංකාවේ වෙච්ච සෑහෙන වෙනස් දෙයක්. ඉතින් මේ ගමන අර 69 ලක්ෂයට පේන්න ගන්නවා. එයාලා දැන් එයාලා ඡන්දෙ දුන්න නියෝජිතයෝ ළඟට ඇවිල්ලා කියන්නේ මේ ගමන නවත්වන්න එපා කියලා. ඒ නියෝජිතයින් පොහොට්ටු කාර්යාලයට එන්නේ ඒ පණිවිඩයත් එක්ක. මේක අලුත් තත්ත්වයක්. වෙනත් විදිහකට කිව්වොත් එයාලා කියන්නේ දැන් මේ හිස ශීර්ෂයේ කඳින් වෙන් කරන්න එපා කියලා. ඒක මරු. ගම්වල මිනිස්සුම ඇවිල්ලා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට කියනවා රනිල් එක්ක මේ ගමන යන්න කියලා. රනිල් තමන්ගේ දේශපාලන ජීවිතේ මුල්ම වතාවට සීරීස් විදියට භූමියට සම්බන්ධ වෙන්නේ එහෙම. ඒ එයාලා වැඩ බෑ කිව්ව රනිල් රට පාවලා දෙනවා කිව්ව රනිල් බැංකු හොරා කිව්ව රනිල් රනිල් එළවන්න නුවරින්දන් කොළඹට පෙළපාලි ගිය රනිල් වික්ටර් අයවන්ගේ වචනෙන් කියනවා නම් ඒක ආශ්චර්යයක්. මහේෂ් හපගොඩ කියනවා කවුරු ආවත් කවුරු ගියත් මේ රනිල් වික්‍රමසිංහ කියන චරිතයට රාජ්‍ය බලයේ උච්චම ස්ථානය, ඒ කියන්නේ ජනාධිපති ධූරය කරන්න ලැබුණේ නැහැ. ඔය දශක දෙකක් තුනක් ඇතුලේ ජනාධිපති ධූරය කියලා තමන්ගේම වූ තීරණ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ හැකියාව සුවිශේෂී ලෙස ලැබෙන්නේ අරගලින් සහ ආර්ථික අවපාතයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඔහු අගමැති ධූරයට පත් කරලා පසුව ගෝඨාත් විතැන් වෙනවා. ඔහු ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ තමයි ඔහුගේම වූ යම්කිසි වැඩපිළිවෙලක් ඔහුගේ ඔළුව එහෙම නැත්නම් ඔහුගේ හිස ක්‍රියාත්මක වෙන්න ගන්නේ. තාමත් අපිට දකින්න පුළුවන්න්නේ හිස තමයි, හිස පමණයි. එතකොට මේකට මේ බොඩි එක නැහැ. දැන් බොඩි එක නැති නිසා තමයි අපිට ඒ නිසා කර ග්‍රවුන්ඩ් එකකුත් නැහැ. දැන් ලංකාවේ ඔළුවක් විතරක් කවදාකවත් බැහැනේ මේ මාකට් කරන්න. ඒක මාකට් කරන්න මේ ශරීරෙකුත් ඕන. රැවුලක් ඕන, ඒ වගේ ගොඩක් දේවල් ඕන. එතකොට ඒ කාරණා ටික රනිල්ට නොතිබ්බ නිසා දැන් ඒක තමයි ගොඩක් අය දැන් මේක මම කරගන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ශරීරය, මෙන්න මේ හිසට ශරීරය සම්බන්ධ කිරීම තමයි පොහොට්ටුව විසින් කරන්නේ. මහේෂ් හපුගොඩ ඔය විදිහට දේශපාලන තියරියන් කියන කතාව රනිල් ඊයේ පෙරේද ලන්සලත් එක්ක තිබුණු මීටින් එකදී කියලා තිබුණේ සුද්ධ සිංහලෙන්. සර් මම දිගටම කිව්වනේ බැසිල් අන්තිම මොහොතේදී පොල්ල තියනවා කියලා. කළුතර දින අයත් නැහැ බයත් නැහැ කියලා කියපු කතාවෙන් පස්සේ තමයි අපේ කට්ටියටත් බැසිල් ගේමක් දෙන්න ලෑස්ති වෙනවා කියලා තේරෙන්න ගත්තේ. සර් කටපියා ගන්න කියපු නිසා මමත් කටවහගෙන හිටියා කියලා ලන්ස කියලා. ණයත් නැහැ බයත් නැහැ කියලා කියන කට්ටිය ණය ගත්ත හැටි බය නැහැ කියන කෙනා නැව්වස්සේ හැංගිලා හිටපැටි මම හිටන්නේද වෙනකොට කියන්නම්කෝ ජනපති රනිල් කියලා. හැබැයි සර් ලොකුම දේ සර්ට රනිල් රාජපක්ෂ කියලා ගහපු ලේබල් එක ගැලවිලා ගියා. අනුරයාප කියලා. ඔව් දැන් ඒ ලේබල් එක අරයට වැදිලා. දුමින්ද එහෙම කියද්දි කට්ටියම හිනාලු. ආයෙත් ලේබල් කරන්න දෙයක් නැහැනේ පොහොට්ටුවේ සභාපති ජීඑල්. දැන් සජිත්ගේ ප්‍රධාන උපදේශක සජිත් ජනාධිපති වුණාම අගමැතිකම ජීඑල්ට දෙන්න යනවා කියලා මද්දුම් බණ්ඩාරා උල්වලා. වියත් මගේ ප්‍රධානියා නාලක ගොඩ හේවා දැන් සජිත්ගේ ආර්ථික උපදේශක නාලකට මුදල් ඇමතිකම දෙන්න යනවා කියලා හර්ෂ ඉන්නේ ලොකු අවුලක. රාජපක්ෂලාගේ මාධ්‍ය උස්තාර ඩලස් දැන් සජිත්ගේ මාධ්‍ය උපදේශක මහින්දගේ මාධ්‍ය ලේකම් හෙට්ටිගේ මෙයියේ පෙරේද සජිත් එකතුණා. දැන් අඩුපාඩුවකට තියෙන්නේ ගාමිණී සෙනරත් වගේ කෙනෙක්
යන එක විතරයි. රාජපක්ෂ කඳවුරම අද ගාල් වෙලා ඉන්නේ සජිත් ගාව. ඉතින් සජිත් රාජපක්ෂ කියන එක වරදක් නෑනේ. ලංසාවේ විදියට ලිස්ට් එකක් කියාගෙන කියාගෙන යද්දි කට්ටියටම හිනාලු. ඔය සේර මහගෙන ඔළුව වනවන හිටපු රනිල් මාර කතාවක් කියලා. බැසිල් හිතේ මාව රනිල් රාජපක්ෂ විදියට තියාගන්න. මම රනිල් වික්‍රමසිංහ කියලා තේරුණ ගමන් කට්ටිය පැනලා ගියා. රනිල් එහෙම කියද්දි කට්ටිය මායත් හිනා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රනිල් මොලින් වගේම අත්දැකීමෙන් මාරම ගේමක් ගහලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මුලින් අගමැති වෙන්න පස්සේ ජනාධිපති වෙන්න රාජපක්ෂවරුන් අතින් බලය ගැනීම ගැන විරුද්ධව ලියපු දේශපාලන ਵਿਚාරයක් පවා දැන් අමතක කරලමු. පරණ කතා කියලා අලුත් දේ ලියන්න පොළඹවන තැනට ජනාධිපති රනිල් මැප් එක වෙනස් කරලා. හැබැයි ලොක්කෝ ඔය මොනවා කළත් වැඩක් නැහැ. සැප්තැම්බර් 21 කප් එක නොගහ. ලොක්කන් මග හරිද්දී රනිල්ට ගහන්න මුජිබ මරික්කා බහි. බ්‍රහස්පතින්දා උදේ වරුවේ මැති ඇමතිවරු පිරිසක් ජනපති රනිල් මුණ ගැහෙන්න ගිහින් තිබුණා. ඒ ජනාධිපතිවරණ කටයුතු ගැන සාකච්ඡා කරා. මේ දවස්වල සෝෂල් මීඩියා වල යන තොරතුරු ගැන කට්ටියම ජනාධිපතිව දැනුවත් කරලා. සජිත් රාජපක්ෂ කතාව තමයි මේ දවස්වල හිට් වෙලා තියෙන්නේ. අර මාධ්‍ය ආයතන ප්‍රධානීකුගේ ගෙදරදී සජිත් නාමල්ව හම්බ වෙලා කියන කතාවත් නැගලම යනවා. ඇමතිවරු කීප දෙනෙක් කියලා අපිටත් ජුලි මුල සතිය වගේ මේ ගැන දැනගන්න ලැබුණා. ඒත් මේ කාරණේ ඇත්ත කියලා අපේ නම් විශ්වාස කරේ නැහැ. නමුත් දැන් වෙන දේවල් එක මේ කතාව ඇත්ත කියලා අපිටත් හිතෙනවා. පොහොට්ටු මන්ත්‍රීනි රාජිකා කියලා. සජිත් මේ සාකච්ඡාවට ගිහින් තියෙනවා කියන්නේ GL එක. එතනදිත් මුල ඉඳන් හිටපු කබීර්ල් හර්ෂල ඉරාන්ල වගේ අය අමතක කරලා කියාගෙන මන්ත්‍රී වජිරත් කතාවට එකතු වෙලා. සජිත් ජනාධිපති නාමල් විපක්ෂ නායක කියන එකඟතාවය තමයි ඇවිලිලා තියෙන්නේ. ඒ කතාවට ධම්මික පෙරලා ටිකක් අවුල් වෙලා කියලා තාරංචි මන්ත්‍රී දොලවත්ත කියලා. රනිල් රාජපක්ෂ ලේබලය ගැලවිලා සජිත් රාජපක්ෂ ලේබලය වැදලා තියෙනවා. මමත් කාලයක් තිස්සේ බැලුවා විපක්ෂ නායකතුමා රාජපක්ෂ කියන නම කියනවා දැන් ටිකක් අඩු මොකද කියලා. බලනකොට එයා සජිත් රාජපක්ෂ වෙලානේ. මහාචාර්ය ආශිමාර සිංහ කියද්දි කට්ටියම හිනා වෙන්න පටන් ගන්නවා. සජිත් ප්‍රේමදාස උන්නේ අර කලින් කිව්ව මේ රාජපක්ෂ හොර කල්ලිය කියන එක දැන් එයා පාවිච්චි කරන්නේ. ඒතකොට එයා ඒක පාවිච්චි කරන එක පොඩ්ඩක් අඩු වෙලා දැන් වැඩි එකට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඇති ගතියක් තියෙනවා. එතකොට මේක අපිටත් ඉතින් කලින් කොනින් ආව මේ විත්තිය. සමහර මන්ත්‍රීවරු එහෙම ඇවිල්ලා කිව්වා මේ ඔය දැන් සමාජ මාධ්‍ය වල තියෙන කාරණය මේ තරුණ නායකයෝ දෙන්න නිතර හමු වෙනවා කියලා. දැන් ඉන්නේ සජිත් රාජපක්ෂ. එහෙනම් සජිත් රාජපක්ෂ මොකටද මේ සැරසෙන්නේ? ආචුල එහෙම කියද්දි නාමල් නම් කියන්නේ ඔය සේරම පට්ටමල් වරු කියලා. තමා සජිත් හමුවේ ඇති බවට ජනාධිපති ප්‍රදේශක ආශිමාරසිංහ කිව්වයි කියන කතාව පොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ තරයිම ප්‍රතික්ෂේප කරනවා. මා සහ සජිත් අතර හමුවක් ගැන ජනාධිපති උපදේශක ආශිමාරසිංහ කියන කතාව සම්පූර්ණයෙන් අසත්‍යයි. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමුවීමට හේතුවක් නැහැ කියලා නාමල් එයාගේ එක්ස් ගිණුමේ සටහනකුත් දාලා. ඔය විදිහට සජිත් නාමල් හමු වුණා කියන කතාව වගේම සජිත් රාජපක්ෂ මඩ කැම්පේන් එක කරන්නේ රනිල්ගේ ලොරිස් ලේන් ඔෆිස් එකේ කියලායි සජිත් මාධ්‍ය ප්‍රකාශක මරික්කා මන්ත්‍රීතුමා කියන්නේ. අපි සමගි ජන බලවේගයේ ගොඩනැගුවේ ඔය ඩීල් දේශපාලනය අවසන් කරන්න මරික්කා කියනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ මාධ්‍ය හා ප්‍රචාරක අංශයේ ප්‍රධානියාවන මරික්කා මන්ත්‍රීතුමා එහෙව් කතාවක් කියලා තිබුණේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී ඊයේ දෙවනිදා තිබුණ මාධ්‍ය හමුවකදී. සජිත් ප්‍රේමදාස කියන්නේ නියම එක්සත් ජාතික පක්ෂ නායකයෙක්. එතුමාට රනිල් වික්‍රමසිංහ වගේ ඩීල් දේශපාලනයක් කරලා පුරුදු නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය අතහැරලා සමගි ජන බලවේගය හැදුවේ ඇයි? රනිල් රාජපක්ෂ කල්ලියක ඩීල් දේශපාලනයක් කරන නිසා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නාමල්ව හමු වුණා කියලා ආශිමාරසිංහ කියලා තියෙනවා. එවැනි කිසිම හමුවීමක් සිදු වුණේ නැහැ. පස්ස දොරෙන් ගිහින් රාජපක්ෂලාගෙන් ඇමති දුවර ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයා නෙවෙයි රනිල් මරික්කා සැරටම කියනවා. මරිකයි කතාව එතනින් අතර වෙන්නේ. රනිල් එක්සත් ජාතික පක්ෂයේ නැත්තරම නැති කළා මදිවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු ශ්‍රේෂ්ඨ නායකින්ටත් අගෞරව කරන්න පටන් ගන්නවා. රාජපක්ෂවරුන් සමග මෙරට මහජනයා සතු මුදල් සහ දේපළ සොරකෑමට දායක වෙච්ච රට බංකොලොත් කළ කණ්ඩායමක් 77 ආණ්ඩුවේ හිටපු ශ්‍රේෂ්ඨ අමාත්‍යවරුන්ටද සමාන කිරීම මොන තරම් නිගහාවක්ද?
දිවංගතයේ ශ්‍රේෂ්ඨ දේශපාලන චරිත ඉන්න තැන්වල ඉඳන් රනිල්ට සාප කරනවා ඇති. UNP එක බිඳුවට මැදලා දාලා UNP එක සම්පූර්ණයෙන් විනාශ කරලා ඉතිහාසයේ පළමු වරට එජාපයෙන් නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නොහැකි මට්ටමක පත් කරපු රනිල් ඉන්නොනැවති මෙරටට ඉමහත් සේවාවක් ඉටු කළ ශ්‍රේෂ්ඨ එජාප නායකයන් සිදු කළ අපහාසය නිසා වර්තමාන UNP සමාජිකයන් රනිල්ට සාප කරනවා. ඔය විදිහට රනිල්ව බිත්තියට හේතු කරන මරික්කා ලලිත් ඇතුළත් මුදලි ගාමිණී දිසානායකයි GM ප්‍රේමචන්ද්‍ර සිරිල් මැතිව් වගේ 77 ආණ්ඩුව කාලේ UNP එකට හිටපු ටීම් එක වගේ හොඳ ටීම් එකක් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ පුත් සජිත් ප්‍රේමදාස සමග දැන් ඉන්නවා කියලත් කියනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිය හැකි, හොරු අල්ලා ගැනීමට හැකි, බදු අඩු කළ හැකි, අධ්‍යාපනය දියුණු කළ හැකි, කෘෂි වැවිලි කර්මාන්ත නැංවිය හැකි, ජාත්‍යන්තරය සමග එකට වාඩි වී සාකච්ඡා කර රටට වාසි ගෙනෙන්නට සමත් කණ්ඩායම සිටින්නේ සජිත් සමග බවත් මරික්ක මන්ත්‍රීවරයා කියනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ කියලා තියෙනවා JR ජයවර්ධනට 77 හිටියා වගේ කණ්ඩායමක් දැන් එතුමාට ඉන්නවලු. අපි අහන්න කැමති මහින්දානන්ද අලුත්ගමගේද ලලිත් ඇතුළත් මුදල කියන්නේ? අපි අහන්න කැමති මේ ප්‍රසන්න රණතුංග කියන්නේ ගාමිණී දිසානායකද? අපි අහන්න කැමති මේ ලන්සද මේ රණසිංහ ප්‍රේමදාස කියලා කියන්නේ? අපි අහන්න කැමති මේ චොකා මල්ලිද සිරිල් මැතිව් කියලා කියන්නේ? ඉතින් ඒ නිසා මට ඔය වගේ ඕනතරම් උදාහරණ කියන්න පුළුවන්. දැන් මේ රාජපක්ෂලාගේ එක්ක හිටපු රාජපක්ෂලා එක රට බංකුලොත් කරන්න ඒ අය එක්ක මේ රටේ ජනතාවගේ දේපළ මුදල් සොරා කන්න දායක වෙච්ච මේ කණ්ඩායම 77 හිටපු ඒ ශ්‍රේෂ්ඨ නායකයන් රනිල් වික්‍රමසිංහ මහත්තුමා කරපු නිගාවක් මේක. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, JR ජයවර්ධන මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමාලා ඉන්න තැනක ඉඳලා එතුමාලා මෙතුමාට මේ සාප කරනවා ඇති. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති එක්සත් ජාතික පක්ෂය බිඳුවට වැට්ටුවට අමතරව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ විනාශ කරාට අමතරව ඉතිහාසයේ පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂයට නාම යෝජනාවක් දී ගන්න බැරි මට්ටමට පත් කරාට අමතරව ඒ හිටපු ශ්‍රේෂ්ඨ නායකයින්ට මේ රටට විශාල සේවාවක් කරපු ඒ ශ්‍රේෂ්ඨ නායකයින්ට මේ කරපු අපහාසයම ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට UNP කාර්යෝ සාප කරන්න. ඔය විදිහට රනිල් ටාගට් කරලා රනිල්ගේ ඉමේජ් එක කුඩුපට්ටම් කරන ජොබ් එක සජිත් බාර දීලා තියෙන්නේ මරික්ක මන්ත්‍රීතුමාට. මරික්ක ඉස්සර වගේම තමන්ට දෙන ඩියුටි අකුරටම කරනවා. ඒක දෙකක් නෑ. ඒ නිසා මරික්ක රනිල්ගේ කැම්පේන් කට්ටියගේ ටාගට් එකක් වෙලා. මරික්කයි කතාව බේස් කරගෙන සජිත් විපක්ෂනායකතුමාගේ පියානෝ ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ලලිත්ලා ගාමිනීලා GM ප්‍රේමචන්ද්‍ර වගේ පක්ෂයට හිටපු හොඳ ඔළුගිරි ටික පක්ෂයෙන් පන්නලා එක්සත් ජාතික පක්ෂයෙන් ඇත්තටම නැති කරපු හැටි වීඩියෝවක් කරන්න කියලා වජිර මීඩියා කට්ටියකට කොන්ත්‍රාත්තුවක් පවරලා කියලාත් කතාවක් යනවා. ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත් මරික්කා මුජිබ දෙන්න ඇරුණම සජබේ වෙනත් කවුරුත් දැන් වෙනද වගේ රනිල්ට ගහන්න ඉස්සරහට එන්නේ නැහැ කියන එක නම් හොඳටම පේන්න තියෙනවා. ඒ කියන්නේ තනි මන්ත්‍රී දුහුරෙන් පාර්ලිමේන්තුවේ ජනාධිපති වුණු රනිල් ගැන දැන් සජබැත්තොන්ට මොකක්දෝ දැනෙන්න අරගෙන කියලාද වැඩි දවසක් නෑ තව සති කිහිපයකින් සේරම දැනගන්න පුළුවන්. ඔහොට්ටු අපේක්ෂකයා ජනාධිපතිට ඇඳලා ගෝටාට වැඳලා ඔහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා විදිහට වචනේ ගත්ත ගමන් ධම්මික පෙරරා SSLම ගිහින් තිබුණේ හිටපු ජනාධිපති ගෝටාබේ රාජපක්ෂගේ ආශිර්වාදය ගන්න. සර් මම ඡන්දෙට එනවා. මහින්ද ජනාධිපතිතුමාත් ඕකේ එක දුන්නා. ධම්මික ගෝටාගේ අත් දෙක අල්ලගෙන කියලා. ඒක හොඳයි. ඉතින් ඔයාට ප්ලෑන් එකක් තියෙනවද ගෝටාවේ අහලා? ඒව සේරම හරි සර්. සර් දන්නවනේ මම ආවඩියට වැඩ කරන්නේ නැහැනේ ධම්මික කියලා. දෙන්න සෑහෙන වෙලාවක් ආගිය තොරතුරු කතා කර කර ඉඳලා ඒත් එක්කම ඒ දෙන්නම කොයිම වෙලාවකදීවත් රනිල්ට දොසක් කියලා නැහැ. ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාගේ නෝන මහත්තයා මේ දවස්වල රට ගිහිල්ලා. ඒ නිසා දිනියාවේ කිතුල් හකුරු කෑල්ලක් එක්ක හිටපු ජනාධිපතිතුමා අතරම ගෙනත් දීපු කහට තේ එක බීලා ගෝඨාට වැඳලා ධම්මික DP Education Center එකට ඇවිත්. ධම්මික DP Education එකට එනකොට මාතර දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රීලා කීප දෙනෙක් ඇවිත් ඉඳලා. ආරංචි හැටියට ඒක කෝඩිනේට් කරලා තියෙන රාජපක්ෂ පවුල නිපුණ රණවක ධම්මික කිසිම ගින්නක් නැතුව කියලා දාලා මම ඔයාලට ලෑස්ති උනේ අද ඊයේ නෙවෙයි මීට මාස ගානකට ඉස්සෙල්ලා. මම දැනටමත් ඩොලර් ඉපයීමේ උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම එළියට දාලා තියෙනවා. ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත ඇමරිකානු ඩොලර් 12,000 දක්වා වැඩි කරන්න පුළුවන්. ධම්මික ඒ විදිහට ඩොලර් උපයන හැටි දේශනයක් කරලා කටේ කටවල් ඇරගෙන අහගෙන ඉඳලා ඇයි ඔබතුමාලා ඒ පොත දැක්කේ නැද්ද? මම ඉන්ටර්නෙට් එකටත් දාලා තියෙන්නේ කියලා ධම්මික කියද්දි අපි එහෙම පොතක් දැකලා නැහැ කියලා කට්ටිය කියලා. ධම්මික ඒ වෙලාවෙම සිකියුරිටි කට්ටියට කියලා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පොත් මිටියක් ගේන්න කට්ටියටම බෙදලා දීලා
සර් කවද්ද වැඩ පටන් ගන්න හිටපු මන්ත්‍රීතුමෙක් අහලා. හත්වෙනිදා ඉඳලා මම ගේමට බහිනවා ධම්මික කියලා. මම කැම්පේන් එක පටන් ගත්තම ඔය පළාත් සභාවලට පළාත් පාලන ආයතනවලට නොමිනේෂන් දීපු 7-8000 වෙනම කැඳවල ලොකු රැස්වීමක් තියන්නයි හදන්නේ. ඔය ආර් රැස්වීමට 10000ක් ආවා මේ රැස්වීමට 15000ක් ආවා කිය කිය නිවුස් දැම්මට එහෙම 10-15000ක් දාලා රැස්වීමක් තියන්න කොළඹ හරියම තැනක් නැහැ. ඔන්න මම යන්තම් මෙරිහානේ පැත්තේ ග්‍රවුන්ඩ් එකක් බුක් කරගත්තා ධම්මික කියලා. සර් අපේ පැත්තේ ඔය නොමිනේෂන් දීපු මන්ත්‍රීලාට මේ ඊයේ පෙරේද 1,05,000 ගානේ දුන්නා. හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් කියලා. එහෙම හරියන්නේ නැහැ නේ දැන් කට්ටිය අවුරුදු දෙකක් ගෙදරනේ. මාසෙකට 1,05,000 ගානේ අවුරුද්දකට මිලියන 12ක්වත් ඇමතුමාගෙන් ඉල්ලලා ගන්න කියන්නේ. දැන් මේක එහෙම කතාවකුත් කියලා. සර් අපි මේ බයිකට අහනව නෙමෙයි. සර්ට දිනන්න පුළුවන් කියලා චෝ එකක් තියෙනවද? කට්ටිය ටිකක් සැකගතියකින් අහලා. මම මේ කරන්නේ සෙල්ලමක් නෙවෙයිනි. දැන් මගේ ව්‍යාපාර කටයුතු වලින් ඉවත් වෙලා අවුරුදු දෙකක් වෙනවා. සේරම වැඩ ලොකු දුවට බාර දුන්නා. පහුගිය අවුරුදු දෙකේ මම පොල් ගෑවේ නෑනේ. හැම දෙයක් ගැනම ස්ටඩි කළා. මේ වෙනකොට අඩුම වශයෙන් පොහොට්ටුවට 125ක ඡන්දයක් තියෙනවා. මට පෞද්ගලිකව 120ක් ගන්න පුළුවන්. ඒතර ටික මේ සති කීපෙදි ගොඩදා ගන්න පුළුවන් කියලා මට ෂුවර් එකක් තියෙනවා. ධම්මික ඒ විදිහට ගණන් හිලව පෙන්නලා තරකානුකූලව පෙන්වලා දෙද්දි කට්ටියටම චූන්ලු. ඕගොල්ලෝ මට උදව් කරන්නකෝ පක්ෂයේ දිනවන වැඩේ මම බාර ගන්නවා. ධම්මික පොරටෝක් එකක් දීලා. ඒ කියන්නේ ඔන්න ධම්මික මුලින් කියපු 150 කතා දැන් මොකුත් නැහැ. ජනාධිපතිට ඇඳලා. ජනාධිපති රනිල්ට වගේම ධම්මිකටත් මාර බෝනස් සෙට් වෙන්නේ. ඒත් එක්කම රාජපක්ෂවරුන්ටත් මාර ටිකට් සෙට් වෙන්නේ. මුලින්ම තනි මන්ත්‍රීවරයා විදිහට ආපු රනිල් ජනාධිපති වෙලා රාජපක්ෂ කඳවුරේ බහුතරයත් අත්පත් කරගත්තා. ධම්මික දේශපාලනයක් මොකුත් නැතුව සල්ලි සාක්කුව දාගෙන ඇවිත් රාජපක්ෂවරුන් මෙච්චර තෝගයක් ඉන්න කඳවුරේ අපේක්ෂකත් එකත්. ලංකා දේශපාලනය අර්බුදය සහ අර්ගලය විවිධ හැඩ අරගෙන අලුතින් ඩිසයින් වෙන හැටි මාරයි. හැබැයි ඇස් අන්ධ කරගන්නව එහෙම නෙවෙයි. මොකද පොඩ්ඩ එහා මෙහා වුණොත් කවුරු කවුරුත් වැල් පාලමෙන් පතබෑ වෙනවා. එහෙමනම් අදට ඔච්චරයි.